අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනතු ප්‍රථමයෙන් සිරස්තල ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය අගමැති විමසා බලයි පාස්කු ප්‍රහාරයේ මහ මුලකරුවන් සොයා ගැනීමට රජය තවමත් අපොහසත් විපක්ෂ නායක සජිත් ගෙන් චෝදනා සීනිපද වංචාවට සහන ඉල්ලා ජවිපෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ප්‍රථමයෙන් දේශීය පුවත් ග්‍රාමීය නිවාස ව්‍යාපෘතිවල ප්‍රගතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විමසා බැලුවා ग्रामीय निवास इदिकिरीम सह गोडनेगिरी द्रव्य कर्मांत प्रवर्तन राज्यमात्यशे विशेष प्रगति समालोचन रस्वीम अग्रामात्य महिंद राजपक्ष महतागे प्रधानत्वेन पेवत्तुना सेमट निवसाक सह तिरसर इदिकिरीम कर्मांत्याक तेमावेन सिय राज्यमात्यशे ओस्से क्रियात्मक वेडपिलिवल मेहिदी राज्यमात्य इंदिक अनुरुद्ध महता विसिन पेहदिली कला ग्रामीय निवास वलट अमतरव इदिकिरीम सह गोडनेगिरी कर्मांत क्षेत्रे मेवन विट पवतिन व्यापृति सह एवाय प्रगतिय पिलिबंदव अग्रामात्यवरयागे अवधानयट लक्पुना ओबट රටට හෙටක් ආධාර නිවාස වැඩසටහන යටතේ 2020 වසරේදී ග්‍රාමීය නිවාස 6745ක වැඩ අවසන් කර ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5257ක් වැය කර තිබෙනවා මෙම ග්‍රාමීය නිවාස ව්‍යාපෘති යටතේ 2021 වසරේ නිවාස 14022ක් ඉදිකිරීමට නියමිතයි ඉන් 1917ක වැඩ මේ වන විට ආරම්භ කර තිබෙනවා මීට අමතරව මහා සංඝරත්නයේ දෙමාපියන් වෙනුවෙන් ක්‍රියාත්මක මිහිඳු නිවහන නව නිවාස ව්‍යාපෘතිය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා විමසා සිටියා ඒ අනුව අදාළ ව්‍යාපෘති යටතේ නිවාස 2000ක් ඉදිකිරීමට නියමිතව ඇති අතර ඉන් නිවාස 50ක කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේ. පාස්කු ප්‍රහාරයේ මහ මුලකරුවන් සොයා ගැනීමට රජය තවමත් අපොහසත් වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ අලව්ව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අලව කිරිවානාපොළ ධර්මවර්ධනාරාමයේ අභිනවයෙන් ඉදිකරන ලද වාහල් කඩ විරුද්ධ කිරීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අපේ රටට එල්ල වුණු ම්ලේච්ඡ ත්‍රස්තවාදී පාස්කු ප්‍රහාරය. අපි තරයේ හෙලා දකින්න පමණක් නෙවෙයි, එවන් ප්‍රහාරයක් ඉදිරියේදී සිදු නොවන්නට ආණ්ඩු පක්ෂ විපක්ෂ අපි සීලු දෙනා වග බලාගත යුතුයි කියන අදහස අපි සීලු දෙනා බෙහෙදකින් තොරව හිතේ සනිටුහන් කරගන්නට ඕන. 2011 සැප්තැම්බර් මාසේ 11 වෙනිදා මොකක්ද උනේ ඇමරිකා එක්සත් ජනපද මරාගෙන මැරෙන ගුවන් ප්‍රහාර හරහා ඒ සිදුවුණු මහා විනාශය අපි හැමෝම දන්නවා. මොකද ඇමරිකාව කරේ ඇමරිකාවත් පත්කලා කොමිසමක් ඒ කොමිසම නාඩගමක් බවට නිර්මාණය කරේ නැහැ. බොහෝම විනිවිද භාවයෙන් යුක්තව අපක්ෂපාතීව නිර්ව්‍යාජව කරුණු කාරණා හොයලා බැලුවා. ඒ කරුණු කාරණා හොයලා බලනකොට අවසානයේ මහ මොලකරුවන් කවුද කියන එක හොයා බැලුවා. අන්න ඇමරිකාවේ කොමිසම අපිත් කියන්නේ පාස්කු ප්‍රහාරයේ ප්‍රහාරය දියත් කරපු කණ්ඩායම් අපි දන්නවා. මේ කොමිසමට බැරි වෙලා තිබෙනවා මහ මොලකරුවන් කවුද කියන එක හොයා. අපේ රටේ අරයා මෙයාට ඇඟිල්ල දික් කරගනි මෙයා අරයට ඇඟිල්ල දික් කරගනි ඒ ඔක්කොම කරගත්තට පස්සේ ඒව කරන අතරතුර මහ මොලකරුවත් කොහේ හරි යයි මේවා කරන්නට සැලසුම් කරපු අය පිටමං වෙයි අතුරුදහන් වෙයි කවදාවත් අපිට සුළු මුළු හොයාගන්නට බැරි වෙයි පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිෂන් වාර්තාවේ තවත් වෙළුම් 22ක් නීතිපති දප්පුලද ලිවේරා මහතාට ලබා දී තිබෙනවා එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාස්කු ප්‍රහාරය පිළිබඳ සුව බැලීමට පත්කල ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ අවසන් වාර්තාව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දීමේ අනතුරුව එහි පිටපත් පාර්ලිමේන්තුවටත් ආගමික නායකින්ට මෙන්ම නීතිපතිවරයා වෙත ලබා දීමට කටයුතු කර තිබුණා. මීට පෙර ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් 65ක් නීතිපතිවරයාට ලබා දී තිබුව අතර එෙහිදී නීතිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයට දැනුම් දී තිබුණේ මෙම කොමිෂන් සභා වාර්තාවේ ඉතිරි වෙළුම් 22ද කඩිනමින් ලබා දෙන ලෙස එයනුව ජාතික ආරක්ෂාව ඩිතා වැදගත්වන සහ අධි සංවේදී කරුණු ඇතුළත් අදාළ වෙළුම් 22 ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා විසින් නීතිපතිවරයාට බහර දීම අද දින සිදු වුණා. කොමිෂන් සභාවේ සභාපතිතුමා සහ කොමිෂන් සභාවේ සාමාජිකයන් විසින් සඳහන් කරලා තිබ්බා ඉතා සංවේදී කොටස් 22ක් තියෙනවා කියලා විශේෂයෙන් ඒක රාජ්‍ය ආරක්ෂාවට බලපාන සංවේදී කාරණා
समस्त वार्ताव मूल वेलुम सह तव विलुम हट पहा तव संवेदी कोटस विलुम विसिदेकि संबंधित एक पिटू अत्तटम तिस्सद्दाहसक पमन तीन मे साक्षी सटहन प्रधान विलु मे पिटू हत्स्य पमन तीन ये आदि भाषे वार्ता संपूर्ण बालदीनो अद दिन तमयुम विलुम गरु नीतिपति बालदूनो नीतिपति संबंधी अध्ययन अकरलाइन उपदेश मत उभो कारण इष्ट अंतर्गत आरक्षा संबंध राज्य बुद्धि अपराधे संबंध අද චෝදනා ගොනු කිරීමට අදාළ වන සංවේදී තොරතුරු නෑ මේ දෙකම අදාළ වෙනවා දැක්ෂින් චෝදනාවක් තියෙනවා මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉෂ්ට වීම ප්‍රමාද කරන්න තමයි මේ ක්‍රමක්‍රමයෙන් වෙලුම් ලබා දීම ප්‍රමාද කරන්න කියලා නෑ යුක්තිය හරියට කරන්න තමයි මේක ඉතාමත් සීරුවෙන් විධිමත්ව කරන්නේ දැන් මේ වෙලුම් 22ම පාර්ලිමේන්තුවටත් ලබා දීමක් සිදු කරනවද ඇත්ත වශයෙන්ම නීතිපතිතුමාගේ මතය අනුව තමයි සිදු කළ යුතු වෙන්නේ අද පාර තුන මේ අදි සංවේදී වෙලුම් 22 තුල මේ මහමොල කරුවන් අනාවරණය වීමක් වෙනවද නෑ මෙහෙමයි निर्देश लबादीपु कुमिसम तमये निर्देश लबादी लती मय संबंधे अभी तो महामूलकर वशे खौद की निश्चित वकील नतिना मे आट कुहमद मे आट मुदाल लिन्न अनादि अम्यम कारण प्रधान विलुमे पैदलवती अतन मे दें दिगुण भारतीय तीन विलुवलती साक्षि सट गर नीतिपत्मा तम एव अध्ययन कल नडुपवरी मेदी अतटमे अवश्यमेनो एम सह नीतिपत्मा ये संबंधे परीक्षा कल एव महाजनता ज्येष्ठ नीतिज्ञ रजे नीतिज्ञ वरुण मेवन पत्कर्वतमीशन सभा निर्देश विशेष महाधिकरण पीठवाणी किल यदिने मे नडु विभाग जनाधिपति मेक जनाधिपति लेखम काल पास विपक्ष चोदना करना मेके क्याली नगे संपूर्ण उपदीक्षेप पास्को कमिसमे वार्ता संबंधे देशपालन वेदिका वेपालपु अदहस्किहिप्या මේ පාස්කු කොමිසම සම්බන්ධයෙන් චෝදනාව ලැබලා තියෙන නායකයින් සියලු දෙනා අත්තරන් කොට ගන්න ඕන කියන කාරණේ මතේ තමයි අපි ඉන්නේ. පාස්කු කොමිසම සම්බන්ධව අපේ ආණ්ඩුවට යම් මතයක් තියෙනවා. ඒ මතයත් එක්ක අපි ඉදිරියට යනවා. මෛත්‍රීපාල සිසේන ජනාධිපතිතුමාට යම් සාධාරණයක් වෙනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි එකට පෙනී හිටින්න කටයුතු කරනවා. පාස්කු කොමිෂන් සභා වාර්තාව අද මේ සමාජ සාකච්ඡා වෙන විදිහටම මේක අගක් මුලක් නැති නිකම් මැදින් අල්ලා ගනිපු කඳ මැදින් අල්ලා ගනිපු සර්පෙක් වගේ එකක් මේක. ඉතින් කඳ මැදින් අල්ලනකොටම සර්පය දෂ්ට කරනවා කියලා බලන්න ඕනේ. අද උත්තරයක් දෙන්න බෑ ආණ්ඩුවට එක එක කමිටු දානවා. කොමිෂන් එකක සමාජිකින්ට හෝ අධිකරණයක නඩුකාරවරුන්ට බෑ ඉන්වෙස්ටිගේෂන් එකක් විමර්ශනයක් කරන නිලධාරින්ගේ කාර්යභාරය කරන්න. ඒක ඒ පැත්තෙන් කෙරෙන්න ඕනේ. ඒක නිසා දැන් මෙතන කොමිෂන් සභාවෙන්ම බලාපොරොත්තු වෙන්න බෑ මේ සිළුම දේවල්. මුසුදුස්සන්ට තනතුරු ලැබුණාම අපි දැක්කා ඒ වෙලාවේ සහරාංගේ බෝම්බකාරයෝ බේරපු හැටි. එකම රටක් එක නීතියක් කියන එකට තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 169 රටේ ඡන්දෙ දුන්නේ. ඉතින් අසාසාලිට තව නීතියකුත්, රවු ෆකින්ට තව නීතියකුත්, ෂාඩ් බදුරුද්දීන්ට තව නීතියකුත්, අපිට තව නීතියකුත් කියලා එකක් නැහැ. ආදී
ආර්ථික සීනි සඳහා පනවා තිබූ බදු අඩු කිරීම තුලින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු කළේයයි චෝදනා කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිපතිවරයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සහ සතුස හිටපු සභාපති නුෂාට් පෙරේරා විල්මා සමාගම එහි සභාපති සජාත් මෞසූන් පාරිභෝගික සේවා අධිකාරිය සභාපති ශාන්ත දිසානායක සහ නීතිපතියන් අය මෙම පෙත්සමේ වගෝත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පෙත්සම් කරු කියා සිටින්නේ සීනි ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රමාණය 125ක් දක්වා අඩු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 15.9ක පාඩුවක් සිදු විය ඇති බවයි. මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශය විසින්ද පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කර ඇතැයි පෙන්වා දෙන සුනිල් හඳුන් නිති මහතා රජයට හිතවාදී ව්‍යාපාරිකින් පිරිසකට සහන සලසා දීම සඳහා මෙලෙස බදු ප්‍රතිශතය අඩු කළ බවද සඳහන් කරනවා. මෙම ක්‍රියාවට වගුත්තරකරුවන් වගකිව යුතු බවත් ඒ තුළින් ඔවුන් රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා. මොකද ජනතාවට සහන දෙනව නම් 84.125ට වරායට ආපු සීනි 125ක බද්ද එකතු වුණාම 84.750යි. එදා වෙළඳ පොලේ තිබුණ අද මුදල් කාරක සභාව අඳුරගන්න වෙළඳ පොල වටිනාකම 118යි 120යි. ඒතොර 118ට තියෙන සීනි 85ට දෙන්න තමයි ජනතාවට මේ 125ට බද්ද අඩු කරේ. නමුත් ජනතාවට 85ට සීනි හම්බුනේ නැහැ. මොකද ඒ සීනි ජනතාවට 85ට හම්බ වෙන වෙනුවට ඒ වාසිය ගියේ කෙලින්ම මේ ජාවාරමට සම්බන්ධ වෙච්ච අයට. ඒකට හොඳම නිදර්ශනය තමයි ඉතිහාසයේ පළවෙනි වතාවට මෙන්න මේ බද්ද 125ට අඩු කරපු කාලේ තමයි ලංකාවට සීනි නැවක්ම එන්නේ. ලංකාවට සීනි ගෙනලා තියෙන මීට කලින්. හැබැයි පිටිහාල් පරිප්පු අනිකුත් ඒවත් එක්ක සීනි නමක් ලංකාවට එනවා පළවෙනි වතාව. ඒ ගියන්නේ මේ අය තමයි. විශේෂයෙන් මේ වංචාව සිද්ධ වෙච්ච කාල සීමාව තුළ 125ට බද්ද අඩු කරපු ඔක්තෝබර් මාසේ 13 වෙනි ඉඳලා 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුළ සීනි මෙට්‍රික් ටොන් 320,000ක් ලංකාවට ගෙනලා තියෙනවා. ඒ ගෙනලා තියෙන ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 125,000ම ගෙනලා තියෙන්නේ එක ව්‍යාපාරිකයෙක්. ඒකෙන් හොඳටම පැහැදිලි වෙනවා හදිස්සියේ සීනි අවශ්‍යතාවයක් ලංකාවේ පැන නැගෙන්නේ නැහැ. විශේෂයෙන්ම සීනි කන්න කියලා මිනිස්සු කර කෑවෙත් නැහැ අන්දරේ වගේ. ඒතර එහෙම දියෙද්දි දැන් මේ එකපාර මේක ගෙනාවේ මොකටද? මේකේ තියෙන්නේ දේ රජුරුවොත් එක්ක එකතු වෙලා මේගොල්ලෝ බදු වංචාවක් කරන උවමනාවෙන් තමයි මේ දේ කරලා තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන් මේ මූල්‍ය වංචාවේ අපරාධකරුවන් රට රෙල්දරව් වෙන්න ඕන වගේම මේ ගනුදෙනුවෙන් රට රජයට මෙරට මහ ජනතාවට වෙච්ච පාඩු අය කර ගන්න ඕන කියන එක තමයි අපි ශ්‍රේෂ්ඨාධිකරණෙන් අද ඉල්ලන්නේ. හිටපු 6-7 දෙනෙක් එකතු වෙලා විශේෂයෙන් දෙන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයෝ රටේ ජනතාවගේ මුදල් බිලියන 15.9ක සීනි කාලා තියෙන්නේ. ඉතින් ඒක නිසා නඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය රැකීමේ අයිතියක් හා යුතුකමක් ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙනවා. අපි විශ්වාස කරනවා මේ නඩුව හරහා මේ අහිමි වෙච්ච බදු මුදල රුපියල් බිලියන 15.9ක මුදල නැවත රටේ ජනතාව සතු කරයි කියන නියෝගයක් කරයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නීතිපතිවරයාගෙන් තමන්ගේ නෛතික යුතුකම ඉෂ්ට කරයි කියන බලාපොරොත්තුවත් අපි සතුව තියෙනවා. සීනි බදු වංචාවක් සිදු වී ඇති බවට විපක්ෂය නගන චෝදනා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. එකොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ දවස්වල මාධ්‍ය හරහා සාල ප්‍රචාරයක් අරගෙන යනවා. අර මහ බැංකු වංචාවට තමයි විශාල වංචාවක් සීනි වලින් වුණයි කියන්නේ. දැන් කොහොමද මේක ගණන් හදන්නේ? 49.75කින් සීනි අඩු කරලා ඒකම අපව 49.75 එකතු කරලා අපව පරම තැනට ගෙනාවා කියලා. මම ඔබතුමාට කියන්න කැමතියි. එහෙම අද වෙනකන් ගෙල්ලා නැහැ. අදත් 725. ඉතින් මොකද්ද වංචාව? මොකද්ද වංචාව කරේ? දැන් කොහොම ගණන් හදනවා නම් ලංකාවේ මිල අඩු කරපු හැම වෙලේම ඉතින් ගණන්ක් හදලා කියන්න පුළුවන්. එහෙම නෑ. ඒක අඩු කරලා ඔන්න රවි කරුණානායක මුදල් ඇමතුමා වෙලා ඉන්න කාලේ සුමාන එකට යකඩ ටැක්ස් එක අඩු කරලා අපව වැඩි කරා. ඒ වෙලාවේ මට මතකයි මහේස්ත්‍රිපාල ජනාධිපතිවරයා එයා හිතේ මාළදීනද කොහෙද යාට කතා කරලා ඒක වෙනස් කරන්න කිව්වා. හැබැයි එතකොට බඩු ඇවිල්ලා. ඒ නිසා ඔබතුමාලාට මම කියන්න කැමති සතේකවත් වංචාවක් වෙලා නෑ. 725ට සීනි බැස්සුවා. අදත් 725. වත්මන් රජය රටේ රෝගී ජනතාව පිළිබඳව සැලකිල්ලක් නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසනවා. ඒ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. ඒ කාලේ පිළිකා රෝගියෙකුට මුදල් වෙන් කළ තිබුණේ 115,000. එතකොට ඒ කාලේ ට්‍රස්සුමාප් කියන පිළිකා ඖෂධයේ මිල රුපියල් 280,000. ඉන්ජෙක්ෂන් පහක් ගැව්වාම එයාගේ කෝටායක ඉවරයි. එතකොට ඒ කෝටායක තුල එයාගේ පිළිකාව හොඳ වුණේ නැත්තම් මොකද වෙන්නේ? ඔහු ඊට පස්සේ මිය යනවා. මොකද ඔහුට රජේ රෝහල් වලින් ඒ බෙහෙත් හම් වෙන්නේ නැහැ. එතකොට බොහෝ රෝගීන් එදා මිය ගියේ ඇත්තටම පිළිකාව නිසා නෙවෙයි. ඒ රෝගීන්ට ඒ අවශ්‍ය ඖෂධ නොමැතිකම නිසා. මම ඒ නිසා ඒ සියලුම සීමාවල් ලයින් කරලා
ඒ පිළිකා රෝගියා ජීවත් වෙන තුරු පිළිකා ඖෂධ ලබා දුන්නා. එක රෝගියා ලක්ෂ 400 ලක්ෂ 500 ඒ විදියට පිළිකා ඖෂධ පාවිච්චි කරා. අද පිළිකා ඖෂධ ඇත්තෙම නැහැ. දැන් මට ඊයේ හම්බුණා රෝගීන් ඒ අය කියන්නේ එක ඖෂධයක් දෙනවා අනිත් ඔක්කොම පිටින් ගන්නයි කියලා දෙනවා. මේක මහව ලැජ්ජාවක්. අපේ රටට විශාල ගෞරවයක් අපේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තරයේ තිබුණ එකක් තමයි මේ නිදා සෞඛ්‍ය සේවය. නිදා අධ්‍යාපනය වගේම නිදා සෞඛ්‍ය සේවය. එතකොට අද ඒගොල්ලන්ට කියනවා ඒ ඔක්කොම බෙහෙත් පිටින් ගන්නයි කියලා. නමුත් මේ ආණ්ඩුව කියන්නේ මේ ආණ්ඩුව දේශප්‍රේමී ආණ්ඩුවක්. අපේ ආණ්ඩුව තමයි දේශද්‍රෝහී ආණ්ඩුව. එතකොට ජනතාව ආරක්ෂා කරපු අපි දේශද්‍රෝහීන් වුණා මේ ඒ රෝගීන් ගැන කිසිම ආදරයක් අනුකම්පාවක් නැති රජයක් දේශප්‍රේමී වෙලා තියෙනවා පාරිභෝගිකයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීමට එක් දිනක් පමණ ප්‍රමාණවත් නොවන බව රාජ්‍ය මාධ්‍ය ලසන්ත අලගිය වණ්ඩ මහතා පවසනවා ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනයේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට එක්වමින් රාජ්‍ය මාධ්‍යවරයා මේ බව සඳහන් කළා ජාත්‍යන්තර පාරිභෝගික ඓතිහාසිකම් දිනය ලෙස මාර්තු 15 වෙනිදා ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. මෙහි තිබෙන වැදගත්කම නිසා එක දිනයකට පමණක් මේ වගකීම පිළිබඳව අවධානය යොමු කරලා අපට වගකීමෙන් මිදෙන්න පුළුවන්කමක් නැහැ. විශේෂයෙන්ම පාරිභෝගික ආරක්ෂා කිරීම පාරිභෝගිකයාගේ ඓතිහාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම දින 365 තුලම සිදු කළ යුතුයි කියන ස්ථාවරයයි මතයයි අපි රටක් විදිහට අපි ප්‍රධාන වැඩසටහන් තුනක් එදිනට සංවිධානය කිරීමට කටයුතු කරලා තිබෙනවා. විශේෂයෙන්ම එක් වැඩසටහනක් එදින උදේ 9ට ගෝල්පේස් පිටියේදී අපි සංවිධානය කළා. එහිදී බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අද ක්‍රියානතුරු වලින් වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ විශේෂයෙන්ම යතුරු පැදි නිසා. එම නිසා මේ යතුරු පැදි භාවිතා කරන්නන් භාවිතා කරනු ලබන ඒ ආරක්ෂක හෙල්මට්ය පිළිබඳව අද ප්‍රමිතිය පිළිබඳව යම් යම් ප්‍රශ්න ගැටලුකාරී තත්ත්වයන් මතුවලා තිබෙනවා. එම නිසා අපි ඒ යතුරු පැදි කරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් අපි එදින 9ට අපි ස්ථීරම දිනාගේ සහභාගීත්වයෙන් අපි පැවැත්වීමට කටයුතු සංවිධානය කරලා තිබෙනවා. ගලේවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තෙන්නකෝන් ප්‍රදේශයේ දියණියන් තිදෙනෙකු සමග අසරණව දිවිගෙවෙන පවුලක් පිළිබඳව සියත අප සිදු කළ අනාවරණය නතුරුව මනුසත්තම් සමාජ සුබසාධන සංවිධානයේ විසින් ඉදිකළ නව නිවහන එම නිවසියන්ට බාර දීම සිදු කෙරුණා. ගලේවිල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තෙන්නකෝන්පුර ප්‍රදේශයේ දියණියන් දෙදෙනෙකු සමග අසරණව දිවිගෙවන පවුලක් පිළිබඳ පුවතක් සියත අප ප්‍රාදේශීය වාර්තාකරු චමින්ද කුමාරගේ මහතා සිදු කළ අතර එය අප ප්‍රවෘත්ති විකාශය තුලින් පසුගිය දිනක ප්‍රචාරය කෙරුණා. ගෑල් ළමයි 3 දෙනෙක් ඉන්නේ හින්ද ලොකු ළමයිනේ. ඒ ඉන්න මට ගොඩාක් දුරට ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මට දරුවෝ 3 දෙනාට ඉන්න ගියක් සාමාන්‍යයෙන් කාමර දෙකක් හරි කමන්නේ මට එහෙම තත්ත්වයක් තියෙනවා නම් මට අදලා දෙන්න කියලා මං ඉල්ලා තිනවා ඔබතුමාලන්ට ගොඩාක් පිං මට ඒ වගේ දෙයක් කරලා දෙන්න වඩා ඒ අනුව එම පුත දුටු මනුසද්දම් සමාජ සුබසාධන සංවිධානයේ වෛද්‍ය රාජිතා බේසිංහ මහතාගේ සහ දෙස් විදෙස් සංවේදී හදවත් ඇති ශ්‍රී ලාංකිකයින්ගේ පරිත්‍යාගයෙන් එම පවුල සඳහා ඉදිකෙරුණු නව නිවස ඔවුන් වෙත පිළිගැන්වීම සිදු වුණා. මාධ්‍ය හරහා මේ ඉන්ද්‍රාණි මහත්මියගේ නිවස අපිට දැක ගන්න ලැබුණා. ඒ මාධ්‍ය ආවරණය තුලින් මේ නිවස සාදා දීමට කටයුතු කරන්න අපිට ශක්තියක් වුණා. අපි ඒ පිළිබඳව සමාජයට නිවැරදි පුවත් බිහි කරන සියත මාධ්‍ය ජාලයට අපගේ විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. මෙවැනි ලංකාවේ සියලුම අස්සක් මුල්ලක් නැර තියෙන මේ වගේ ප්‍රවෘත්ති වාර්තාකරණය තුලින් රටට හඳුන්වා දෙන මේ වගේ උතුම් කාර්යයන් සඳහා දායක වීරවන්දව නැවත නැවතත් සියත මාධ්‍ය ජාලයට අප මනුසද්දම් සමාජ සුබසාධක සංවිධානයේ සභාපතිවරයා හැටියට බෙහෙවින් අපි ස්තුතිය. සියත මාධ්‍ය තුලින් දැකලා මනුසද්දම් සංවිධානයෙන් තමයි මට මේ නොතමේ ඉන්න මට ගයක් අද හදලා දීලා ඇත්තටම අද මට ගේ බාර දුන්නා. මගේ දරුවෝ 3 දෙනාටත් මටත් ගොඩක් සතුටුයි අද දවස. ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ඊබෝනි හෝල්ඩින්ග්ස් ආයතනය වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණා.
ලංකාවේ ප්‍රමුඛ පෙළ ඇඟලුම් සන්නාමයක් මෙන්ම ජනතා විශ්වාසය දිනාගත් ඇඟලුම් නිෂ්පාදන ආයතනයක් වන ඉබෝනි හෝල්ඩින්ග්ස් ජාත්‍යන්තර කාන්තා දිනය සමරමින් විශේෂ වැඩසටහන් මාලාවක් පසුගියදා පවත්වනු ලැබුවා. සිය සේවා ස්ථානවල සේවය සපයන සේවිකාවන් වෙනුවෙන් ඊයේ දින ආයතන කිහිපයකදීම උත්සව සංවිධානය කර තිබූ අතර එහි එක් උත්සවයක් ඊයේ වාරියපොළ වේරපොළ ඉබෝනි හෝල්ඩින්ග්ස් ආයතනයේදී පැවැත්වුණා. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුණේ ප්‍රවීණ නිලී සංගීතා වීරරත්න මහත්මියයි. මෙහිදී සිය ආයතන වෙනුවෙන් කැපවී කටයුතු කරන සේවිකාවන් අගෙමින් ඔවුන්ට සම්මාන පිරිනැමීමටද ඉබෝනි හෝල්ඩින්ග්ස් ආයතනයේ කටයුතු කර තිබුණා. උදැසන පෝත්‍රිකාශය අවසන් යලිත් හමුවෙමු මධ්‍යාහන පෝත්‍රිකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.